මෙතන තමයි අපේ ජනතාවට රටේ ඉන්න සංචාරකවන්ට පහසුවෙන්ම උණුවතුල ඉඳගාට ඇවිල්ලා උණුවතුල ටිකක් නාන්න තියෙන පහසුම ස්ථානේ මේ මදුනාගර උණුවතුලින් ව්‍යාපෘතිය. මේ තමයි දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහපැලැස්ස මදුනාගල උණුවතුල ළිඳ. ශ්‍රී ලංකාවේ තිබෙන උණුවතුලින් එහෙම නැත්නම් උණුදිය උල්පත් පීරි ප්‍රධානම ස්ථාන නමෙන් දකුණු පළාතට තියෙන එකම එක උණුදිය උල්පත තමයි මෙතන පිහිටලා තියෙන්නේ. මැදලිනේ ප්‍රධාන ළිඳේ උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44යි. ඒක ඇවිල්ලා බුබුලු බුබුලු දාන්නේ අර වායු බුබුලුත් එක්ක ජලය එන්නේ. උල්පතේ දුර ප්‍රමාණය ඇවිල්ලා අඩිවලින් කිව්වොත් අඩි 31582යි. කිලෝමීටර් 10කට එහා පැත්තේ ඉඳලා තමයි මේ ජලපාර ගලාගෙන එන්නේ. උල්පතේ වේගය ජලයේ ගලාගෙන මේ වේගය තප්පරයට මිලිලීටර් 643යි. මූලික මූලද්‍රව්‍ය සංයෝග 22ක් මේ වතුර අන්තර්ගත වෙලා තියෙනවා. ලෙඩ රෝග ඇවිල්ලා රෑෂ්, දාඩි බිබිලි, අලුහං, අදුම, අංශභාගයේ සෙම, එම්බ්‍රිසාව. ඒ වට බොහොම හොඳයි. විශේෂ පුංචි දරුවෝ ඉලක්ක කරලා ඔවුන්ටාම මෙතන උණු වතුර එකක් නාන්න ඉස්නාය කරන්න විතරක් නෙවෙයි. ඊයින් එහාට ගිහිල්ලා අපි හදලා දෙනවා මින් මැදුරක්. පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් මිදුරක් එක්ක අවශ්‍ය භාංගත් එක හදලා දෙනවා. දක්ෂින අධිවේගී මාර්ගය ඔසේ ඔයාලටත් මදුනාගලට බොහොම ඉක්මනින් පහසුවෙන් එන්න පුළුවන්. එහෙම එන ඔයාලට මෙතන වතුර නාගන්න උණු වතුර ටැංකි කිහිපයක්ම හදලා තියෙනවා. ඒ අඩු උෂ්ණත්වයෙන් පටන්ගෙන වැඩි උෂ්ණත්වයට යන විදියට. මුලින්ම නාන්න ඕනේ අඩුම උෂ්ණත්වයේ තියෙන ටැංකියෙන්. ශරීරය ටික ටික රස්නෙට ඔරොත්තු දෙනකොට අනිත් ටැංකි වලට මාරු වෙලා ටික ටික රස්නේ වැඩි උණු වතුර නාන්න පුළුවන්. හැබැයි ටැංකි ගොඩක් මෙතන තිබුණද උණු වතුර ලින්ක් තියෙන්නේ එකම එකයි. ලෝකයේ උණුදිය උල්පත් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. එකක් තමයි යමහල් ආසිතව දක්නට ලැබෙන උණුදිය උල්පත්. දෙවැනි එක තමයි පාසාන ඉස්තර අතරින් ඉහළට එන උණුදිය උල්පත්. ලංකාවේ දක්නට ලැබෙන්නේ පාසාන ඉස්තර අතරින් එන උණුදිය උල්පත්. ලංකාව පිහිටලා තියෙන්නේ ඉතා කුඩා භූතැටි කලාපයක. ඒ වගේම ඒව තුල තියෙන පැලුනොත් ඉතාමත් කුඩයි. ඒ නිසා තමයි ගිනි කඳු දක්න ලැබෙන්නේ නැත්තේ. ගිනි කඳු ආසිත උණුදිය උල්පත් දක්න ලැබෙන්නේ ඒ නිසා. මහාචාර්ය ආනන්ද කුමාරස්වාමි කියනවා භූගත ජලය පාසාන ඉස්තර අතරින් එමේදි පෘථිවි අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ඒ උණුදිය උල්පත් ඇති වෙනවායි කියලා. ලංකාවේ වැඩිපුරම උණුදිය උල්පත් දක්න ලැබෙන්නේ නැගෙනහිර ප්‍රදේශයේ. විශේෂයෙන්ම නැගෙනහිර විද්‍යානුසේනිය තුල තමයි වැඩිම උණුදිය උල්පත් පිහිටලා තියෙන්නේ. මේ උණුදිය උල්පත් අපේ රටට බොහෝම වටින සම්පතක්. කොහොම වුණත් අපිට ස්වභාව ධර්මයෙන් දායාද වුණු මේ උණුදිය උල්පත් මහ කැලෙන් වැහිලා තිබුණත් පහසුවෙන් යන්න එන්න පුළුවන් තැනක පිහිටලා තිබුණත් අනාගතය වෙනුවෙන් බොහෝම ප්‍රවේශමෙන් රැක ගන්න ඕනේ.